මේ අවස්ථාවේදී අපි ලක්ෂ 30ක් විතර පමණ ඉන්න මේ රටේ වැඩි හිටියෝ. එතකොට මේ ලක්ෂ 30කින් අද නේවාසික වැඩි හිටියෝ ලක්ෂ 8000ක් පමණ දැන් ලංකා පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අපිට මේ වැඩි හිටියන් මේ 8000ක නිවාසිකව ඉන්න වැඩි හිටියෝ 306ක් වගේ නිවාසගත වෙලා තමයි ඉන්නේ. එතකොට මේකෙන් අපි රජයෙන් පාලන ආයතන නිවාස 6ක් කියන ඉදිරියට පුජ්ජිල ගන්සෙන් තමයි පාලනය වෙන්නේ. එතකොට නමුත් දැන් අපිට මේ මොහොත වෙනකොට ඇත්තම දැනගන්න ලැබුණා හුඟක් සංවල් අපි වැඩිහිටි නිවාසවල ආහාර හිඩියක් තියෙනවා කියලා. නමුත් ඒ සම්බන්ධව මම ශෙනිකව මම හිතන මේ දවස් දෙක තුනම මම දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ ආහාර නොමෙති වැඩිහිටියෝ කොහේ හොයි කියලා ඒගොල්ලන්ට ආහාර සැපීමේ ක්‍රියාදාමය මම හිතර අපේ දිස්ත්‍රික්කවල ඉන්නවා වැඩිහිටි හිමිකම් ප්‍රවර්තන නිලධාරි, ඒ වගේම සමාජ සේවා නිලධාරි, ඒ වගේම අපේ ඉන්න පළාත් සමාජ සේවා අධ්‍යක්ෂකවරු ඉන්නවා දිස්ත්‍රික්ක, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරයා ඉන්නවා ප්‍රාදේශීය ලේකම්වරු. මේ කණ්ඩායම සියලු දෙනාම සම්බන්ධ කරගෙන සියලුම වැඩිහිටි නිවාසවල එහෙම කන්න නැති වැඩිහිටි නිවාසයක් තියෙනවා නම් මේ වැඩිහිටියන්ට යම්කිසි උපසාධනයක් කරන්න ඕන කියලා අපි බඩු මල්ලක් දෙන්න මේ මොහොත වෙනකොට සියලුම දිස්ත්‍රික් නිලධාරී අපි දැනුවත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ තුලින් අපිට මම හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ දිගටම යම් විදියකින් හෝ දානමාන නොලැබෙන නිවාසයක් අපිට හඳුනා ගන්න ලැබුණොත් අපි ඒ කාර්යයට යුක්ත ඒ සමගම අපි ඉදිරිපත් කරනවා. ඒක එක්කලාම මම හිතන්නේ අපිට කියන්න ඕනේ මේ හිතා මේ අපේ වැඩිහිටියන්ගේ විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙන යුගයක මේ අපි අපේ රටේ කිසිම වැඩිහිටියෙක් ඒ තත්ත්වයට පත් නොවෙන්න මග බලා ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක් විතර අපි දකිනවා. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ විදියටත් අපි මේ කටයුතු ඉතාමත් ඕනෑකමින් සොයා බැලීමේ අපි මේ අවස්ථාවේදී කරනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. හොඳයි SD උඩවත්ත මහත්මයා අධ්‍යක්ෂ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ බොහොම ස්තුතියි ඔබතුමන් සම්බන්ධ වීම පිළිබඳව. දැන් එතුමන් සඳහන් කරපු කාරණය අපේ එදිනෙදා ජන ජීවිතයට බොහොම සංවේදී ඒ වගේම හොඳින් දැනෙන කාරණාවක්. අපි දන්නවා අපි අපේ සමාජය තුළ අපි දකිනවා යමක්කමක් තියෙන අය තමන්ගේ උපන්දිනය දවසට සමහර වෙලාවට වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා ඒ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සමග ඔවුන්ට දානමාන ලබා දීලා ඔවුන් සමග කටයුතු කරන ආකාරය. ඒ වගේම තමයි ළමා නිවාසවලටත් මේ ආකාරයට අපි දකිනවා අපේ උපන්දින සාද ඒ වගේ දේවල් සමහර වෙලාවට සමරන්නේ නැතුව මේ අයට උදව් උපකාර කරන්න යනවා. සමහර ආයතන තියෙනවා වාර්ෂිකව මේ අය වෙනුවෙන් සේවාවන් සපයන. හැබැයි ඔබ මොහොතකට හිතලා බලන්න මේ දිනවල ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඖෂධ වගේ දේවල් කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව බොහෝ දෙනෙක් ළඟ දුරකථන අංක ඇති. පොඩක් දුරකථනයෙන් දුරකථන ඇමතුමක් දීලා බලන්න ඒ අයට කැම්බීම වෙලාවට ලැබෙනවද? ඒ වගේම ඒ විශේෂයෙන්ම ළමා නිවාසවල ඉන්න දරුවන්ගේ තත්ත්වය පිළිබඳව පොඩ්ඩක් විමසලා බලන්න මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද ඒ අයටත් අපි මේ අවස්ථාවේ සහයෝගය ලබා දිය යුතුයි. අපි එවැනි රටක්, අපි හැමදෙනාම නැතිබැරි අය ගැන බලමින් අපි දන්නවා ගම් වතුරක් නියඟයක් ආපුවාම අපේ රටේ තරම් බඩු බාණ්ඩ අරගෙන ඒ විපතට පත්වුවන් අතරට මිනිස්සු යන්න ඉදිරිපත් වෙන රටක් ලෝකේ තවත් නැති තරම්. ඉතින් ඒ තරම්ම අන්‍යයන් පිළිබඳව හිතන සමාජයක ජීවත් වන අපි මේ අවස්ථාවේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේට දානීය නිසි පරිදි ලැබෙනවද? ඒ වගේම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට අවශ්‍ය කෑම බීම වේලාවට ලැබෙනවද? ඔවුන්ගේ අවශ්‍යතා කොහොමද? ඖෂධ ආදිය ඔවුන්ට තියෙනවද? ඒ වගේම ළමා නිවාසයේ සිටින දරුවන්ගේ අවශ්‍යතාවයන් කොහොමද? ඒ වගේම ශ්‍රව්‍යාබාධිත දෘශ්‍යාබාධිත අයගේ තත්ත්වය කොහොමද? මේ දේවල් පිළිබඳවත් පොඩ්ඩක් හිතා බලන්න නිවසට වෙලා ඉන්න මේ කාලය ගත කරන්න ඔබ ළඟ තියෙන දුරකථන අංකවලින් ඔබට පුළුවන් ඒ අයට දුරකථන ඇමතුමක් දීලා ඒවා හොයලා බලන්න. මොකද මේ සමාජයේම අපි එකතු වෙලා තමයි මේ අවස්ථාවේදී මේ ගමන යා යුත්තේ. COVID-19 Special Report.